ජනාධිපතිතුමා කිව්වා ඊයේ මාධ්‍යමගින් ප්‍රකාශනයට පත් වුණා 18 වැනි සංශෝධනයයි 19 වැනි සංශෝධනයයි දෙකම මේ රටට අහිති කරයි කියලා. ජනාධිපතිවරයාට සිහිබුද්ධියක් කල්පනාවක් තිබුණා නම් එතුමාම මට මතකයි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනවා 19 වැනි සංශෝධනය ගෙනල්ලා දැන් මේ රට නිදහස් අභිමානී රටක් හැටියට පවත්වාගෙන යන්න පුළුවන්. මම සියලු රාජ්‍ය නායකය හැටියට මේ වගේ පරිත්‍යාගයක් කරපු වෙනත් රාජ්‍ය නායකයෙක් නැහැ. ඔය ආදී වශයෙන් 19 වැනි සංශෝධනයේ අගය වටිනාකම පිළිබඳව වර්ණනා කරමින් කතා කළා එතුමා ඒ මුලදී. නමුත් දැන් මැතිවරණයේ ආසන්නයේදී තමයි එතුමාට මතක් වුණේ මේ 19 වැනි සංශෝධනය තුළින් රාජ්‍ය නායකත්වය මොට කරලා සැබෑ පාලනය ගෙන යන්න බැරි වෙන විදියට අගමැතිවරයයි ජනාධිපතිවරයයි අතර ගැටුම් නිර්මාණය කරන අරාජක තත්ත්වයකට මේ රට ඇදලා දැම්මේ 19 වැනි සංශෝධනයේ කියලා කිව්වා. ජනාධිපතිවරයාට ලැජ්ජ නැති වුණාට මේ රටේ ජනතාවට ලැජ්ජ තියෙනවා. ඒ නිසා අපි එතුමා ඊළඟ මැතිවරණයටත් මං හිතන්නේ සූදානම්ක් තියෙනවද මන් දන්නේ නැහැ. සූදානම්ක් ඇතක් හෝ නැතක් හෝ ජනාධිපතිවරයා නියෝජනය වෙන කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය නොදෙන්න මේ රටේ ජනතාව තීන්දුව කරලා තියෙනවා. මොකද ලිහලා බලපු මල්ල ඔබලා බලන දෙයක් නැහැ. දැන් ඒ ජනාධිපතිතුමාගේ ඒ පාලන කාලය තුළ එතුමා ගත්තු තීරණ තීන්දු නිසා මේ රට ඉතාමත්ම ඛේදජනක ලෙස අගාධයට පත් වෙලා තියෙනවා. විනාශ වෙමින් යනවා. රටේ සංස්කෘතික හරපද්ධති සහ අනිකුත් සියලු සාරධර්ම වගේම දැන් වෙනත් ආකාරයේ විශේෂයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් ආර්ථික සම්බන්ධයෙන් හැම පැත්තෙම බැලුවහම මේ රටේ ජනතාවට සතුටින් සිහිපත් කරන්න කිසිවක් ඉතුරු වෙලා නැහැ.